සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මොකද Google Dashboard කියන තාක්ෂණය අපිට හඳුන්වලා දීලා තියෙනවා හදිස්සියකදී ෆෝන් එකක් ඔයාලා ගතේ තියෙන ෆෝන් එක ඔයාලා තියෙන ටැබ් එක නැති වුණොත් කවුරු හරි හොරකම් කරොත් charge ගහලා තියෙන්න පුළුවන් කඩේක තියෙන්න පුළුවන් මොනවාම අවස්ථාවක හරි බස් එකකදී හරි හොරකම් කරාට පස්සේ නැති වුණාට පස්සේ ඔයාලට හොයාගන්න විදිහක් ලේසියෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ෆෝන් එක ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ෆෝන් එක තියෙන ඩේටා ඉරේස් කරන්න පුළුවන් විදිහක් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකේ එමි අංකේ හොයාගන්න පුළුවන් විදිහ පොලිසිය පමිණිලක් දාන්න ගියා අනිවාර්යයෙන්ම එමි අංකේ තියෙනවා ඉතින් එමි අංකේ එතන box එකේ තමයි තියෙන්නේ box එකේ තියෙන බිල් එතන දෙකම නැති වුණොත් මේක හොයාගන්නේ කොහොමද කියලා Google Dashboard කියන තාක්ෂණය අපිට හොයලා දීලා තියෙනවා ඉතින් ඒ නිසා මම මේ ගැන තමයි වීඩියෝ එකක් කරන්නේ මොකද මේක ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙනවා මේ තියෙන කාලෙත් එක්ක සල්ලි නැති හින්දා මිනිස්සුන්ට හොරකම් කරන පොදුම විදියට ඒ නිසා අනිවාර්යයෙන්ම මම තකන කර මේ වීඩියෝ එක බලන්න අපි යමු වෙන වීඩියෝකට මම ඉක්මනින් කියලා දෙන්න කොහොමද එක් කරන්නේ කියලා ඉතින් මේක මතක තියාගන්න ලියලා තියාගන්න මේ කියන ක්‍රමේ කොහොමද කියලා හරි දැන් මෙහෙමයි අපි හිතුව විදිහටම හදිසි මහක්කර වලට මහක්කරෙම හදිසි අවස්ථාවක් උදම්නගේ පොණික හොරකම් කරා හරි නැති වෙලා හරි දාපු තැන මතක නැතු හරි මොනවා හරිම දෙයක් වුණාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙහෙමයි ඔයාලා හිතන් දැන් හදිසි බස් එක යද්දී හරි මහක්කරෙන් නැති වුණාට පස්සේ ඔයාලා ෆෝන් එක දැන් ඕනේ නැහැ ඊට කරන්න ඕනේ කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ල ගන්න. ගෙදර ඉන්නවා නම් ගෙදර කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ල ගත්තට පස්සේ මුලින්ම යන්න ඔයාලා මේක Google search bar එකට ගිහිල්ලා type කරන්න Google Dashboard කියලා මම මුලින්ම ටයිප් කරලා තිබ්බ නිසා ඔයාලට පේනත් උඩින්ම තියෙනවා Google Dashboard කියලා. Google Dashboard කියන එක ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට උඩින්ම පේනවා ඇති Google Dashboard Google account කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ gathering your data කියලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා දැන් ඒ log in ඕනේ. ඒ කලින් log වෙලා තිබ්බ phone එකේ තියෙන Gmail එක තියෙනවනේ. ඒ ජීමේල් එකෙන් ඔයාලා ලොග් වෙන්න ඕන. හිතන්න දැන් මහකයි දැන් මං ජීවෙන ලොග් කරලා ඉන්න මගේ ෆෝන් එකේ ඉන්න මගේ මේ තව ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එකෙත් මේ ජීමේල් එකෙම ලොග් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා ලොග් වෙන්න ඕන දැන් ඉල්ල ගන්න ෆෝන් එකෙන්. එකෙන් නැති වෙච්ච ෆෝන් එකේ ලොග් වෙලා තිබ්බ ජීමේල් එකෙන්. තුන හතරක් තිබ්බා නම් ඒක ජීමේල්. ඔයාලා කැමති එකකින් ලොග් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලොග් වෙලා තියෙනාට පස්සේ දැන් ඔයාලට මම චුට්ටක් පල්ලයට ඔහම යන්න. පල්ලයට ගියාට පස්සේ තියෙනවා මෙතන Android කියලා පේන දෙමේ කොළපාටින් Android කියලා. ඉතින් Android කියලා පේන තැන ඔයාලට එතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ දැන් මගේ ගාව තියෙන ෆෝන් දෙකක් තියෙනවා මගේ ගාව තියෙන ෆෝන් දෙකේ මට දැන් පෙන්වන මෙතන උඩින්ම තියෙනවා Redmi Note 4 කියලා ඊට පස්සේ තියෙනවා යටින් Xiaomi Redmi Note 9 Pro කියලා ඉතින් මේ මගේ ගාව තියෙන ෆෝන් දෙක ඉතින් ඔයාලට දැන් නැති වෙච්ච ෆෝන් එක මොකක්ද කියලා දැන් ඔයා දන්නන්නේ මොන ෆෝන් දෙකක් නැති වුණේ කියලා දැන් තියෙන අතේ තියෙන ෆෝන් එකයි නැග තියෙන අනිත් ෆෝන් එකයි තමයි දැන් පෙන්වන්නේ කියන්නේ Gmail දෙකක් ලොග් වෙලා තියෙනවා නම් ඒ ෆෝන් දෙකෙන්ම ඒ ලොග් වෙච්ච ෆෝන් එක හරි මක්කර ටැබ් එක හරි කියලා තමයි මම පෙන්වන්නේ 2 device කියලා පෙන්වන්නේ ඔයා ජීමේල් දෙකකින් ලොග් වෙලා තියෙන ෆෝන් දෙක. ඊට පස්සේ ආ චුට්ටක් පල්ලෙහාට යන්න. හරි. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන නිල් පාටින් තියෙනවා find your device කියලා. මේ find your device කියන එක ක්ලික් කරන්න මේ විදිහට. හරි ක්ලික් කරාට පස්සේ හරි මේ විදිහට තමයි එන්නේ දැන්. හොඳද? මම දැන් මගේ location එක දැන් ගන්නවා මෙහෙම තියෙන එක. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මගේ ෆෝන් එක ඔන් කරන්න මොකද සිග්නල් නැහැ හරි මම දැන් සිග්නල් තියෙන විදිහට දැන් ෆෝන් එක ඔන් කරනවා හරි දැන් මේ ෆෝන් එක ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති මෙතන දැන් යටින් තියෙනවා ෆෝන් එකේ ප්ලේ සවුන්ඩ් කියලා ප්ලේ සවුන්ඩ් කියලා තියෙනවා සිකියුර් ඩිවයිස් කියලා තියෙනවා ඒක තියෙනවා ඉරේස් ඩිවයිස් කියලා දැන් ඔයාගේ ෆෝන් එක මුලින්ම තෝරගන්න මොකද්ද මේ ෆෝන් එක කියලා ඔයාලට පේන්නේ නැති මෙතන මේ උඩම තියෙනවා ෆෝන් දෙකක මාක් දෙකක් එතන මගේ දැන් මේ පෙන්වන්නේ දැන් මේ තියෙන ෆෝන් එක. ඊට පස්සේ මම අනිත් ෆෝන් එක පෙන්වන්න දැන් මම ප්‍රශ්නේ මේ විදිහට ටච් කරාට පස්සේ දැන් බලන්න පුළුවන් ඔයාලට එතන මේ ෆෝන් එක තියෙන ඩිවයිස් එක තියෙන ලොකේෂන් එක දැන් ඔන්න ඒකවල කනෙක් කරගත්ත ෆෝන් එක දැන් තියෙන තැනට. රයිට් මගේ ෆෝන් එක දැන් තියෙන මෙතන කොතනද කියලා මම හරි පෙන්වන්නම්. ඔයාලට පේන්නේ නැති මේ ඩුබායි වල තමයි මේ ෆෝන් එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ විදිහට අපි ලංකාවල බලන්න පුළුවන් කොතනද තියෙන කියලා ඩුබායි ඩිසයින් ඩිස්ත්‍රික් මම වැඩ කරන තැන තමයි මේ ෆෝන් එක දැන් මේ තියෙන්නේ මගේ ගාව. හරි ඊට පස්සේ ඔයාලට පේනදි මේ යටින් තියෙනවා ඔප්ෂන් තුනක් ප්ලේ සවුන්ඩ් සිකියුර් ඩිවයිස් ඉරේස් ඩිවයිස් කියලා. ඉතින් මම ප්ලේ සවුන්ඩ් කියන එක මම දැන් ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා. ඒක මම කරලා දැම්ම මට අමතක කළා. මගේ මොකද සින්දුවක් දාලා තියෙන්නේ. ඒ සින්දුව මේකට ආවට ඒකට කොපිරයිට් වදින්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒක ඔබලා බලන්න පුළුවන් ප්ලේ සවුන්ඩ් කියලා වැටෙනවා. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන නිසා මම ඒක ඔබන්න. ඊට පස්සේ තියෙනවා සිකියුර් ඩිවයිස් කියලා. ඒ සිකියුර් ඩිවයිස් කියන එකත් ඔයාලට රෙබෝඩට පස්සේ ඔයාලට පුළුවන් ඒ ෆෝන් එක ලොක් කරන්න. ඔයාලට පේනත් එක ඒකේ ලොක් එකක් ලොක් මාක් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉරේස් ඩිවයිස්. ඉරේස් ඩිවයිස් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම එකක්ම ෆොටෝස්, වීඩියෝස්, ඩේටා, කන්ටැක්ට් නම්බර් හැම එකක්ම
සම්පූර්ණයෙන්ම මකලා දාන්න පුළුවන් ෆෝන් එක අපව හම්බුනේ නැතත් ඔයාලගේ තියෙන කිසිම පෞද්ගලික දෙයක් වෙන කාගෙවත් අතටපත් වෙන්නේ නැහැ ඒ නිසා ෆෝන් එක සම්පූර්ණයෙන්ම මකලා දාන්න පුළුවන් ෆෝන් එක හම්බුනට පස්සේ අපව දෙයක් කරගන්න පුළුවන් ඊට අඩු පුළුවන් අදිසියෙන් ෆෝන් එක මහ කරේ එමි නම්බරේ පොලිසිය පොලිසියට පමිණලා දාන්න ගියත් එමි නම්බරේ ඉල්ලන පොලිසියෙන් ඊට පස්සේ ඔයාලා දැන් ෆෝන් එක බොක්ස් එකේ ඉන්නේ තියෙන දැන් බොක්ස් එක නැත්තම් එමන් නැත්තම් ගත්ත බිල් එක නැත්තම් ඉතින් එමි නම්බරේ හොයාගන්න දෙයක් නැහැ නේ ඒකට ක්‍රමයක්ත් තියෙනවා ඔයාලට පේන්නේ නැති මේ Realme Redmi Note 4 කියන කිස්සරයන් වලට පේනවාදී ආයි අකුරක් එක රවුමක් තියෙනවා එයා එක එක රවුමක් එක් කරලා පස්සේ ඔයාලට පේනවාදී මෙතන මේ ෆෝන් එකේ එමි නම්බරේ ඒ කියන්නේ නැති වෙච්ච ෆෝන් එකේ එමි නම්බරේ මෙතන පෙන්නනවා ඒ විදිහට අපිට එමි නම්බරේ අරගෙන පොලිසියට දෙන්න පුළුවන් එම නැත්තම් ඔයාගේ ෆෝන් එක දැන් අරගෙන දවස් දෙක තුනක් වුණත් ඒ මිනිස්සයා ගත්ත කෙනා ආපහු සිම් එකක් දාලා කනෙක් කරගත්ත ගමන් ඔයාගේ ෆෝන් එක මේ විදිහට තියෙන තැන පෙන්වනවා ඉතින් ඔයාලට අල්ලපු විදිහට කෙනෙක් වෙන්න පුළුවන් අල්ලපු ගමේ කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට හිමින් සර ලේසිම ෆෝන් එක තියෙන තැන බලා ගන්න පුළුවන් ක්ලික් කරලා ඊට පස්සේ ළඟටම කරලා බලා ගන්න පුළුවන් ෆෝන් එක තියෙන තැන ඉතින් ගිහිල්ලා අතටම අල්ල ගන්න පුළුවන් ෆෝන් එක පොලිසිය වුණා ප්‍රමිල්ලක් දාන්න පුළුවන් මේ මැප් එක අරන් ගියාට පස්සේ මෙතන තමයි මගේ ෆෝන් එක තියෙන්නේ ඉතින් මේක මට බලා ගන්න පුළුවන් තියෙන තැන කියලා පොලිසියට ගිහිල්ලා ටග් ගාලා ලේසිම කර ගන්න පුළුවන් තමයි මේ වැඩේ එන මං කියනකොට තේරෙන්න තිය හැමදේම ගොඩක් සිසු තියෙනවා මේ විකිරි බලන්න ආවට විනාඩි 5 ගානක් තියෙන්නේ හරි නම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් ඔයාලට තාම හරි ඕන නම් කීවර්ඩ් ගැන වීඩියෝ මොන හරි ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබන්න එහෙනම් ගොඩක් සිසු පරිස්සමින් ඉන්න හැමෝම මම ඉතින් අතරින් නම් ජය වේවා හැමෝටම